අයිබෝන් අදත් සුපුරුදු විදිහට ම ඔබට ලෙන්ගත ඉන්සයිඩ් ස්ටෝරි විත් හස්සිනි ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ පටිගත කිරීම දෙකක් එක දිනයක සිද්ධ වෙන නිසා ගිය සතිය අපි කතා කරපු අනතුරට අදත් ඔන්න මූණ දීලා තමයි ඉන්නේ එද මගේ තොල පොඩ්ඩක් අවුල් වෙලා තියෙනවා එද වචන පොඩ්ඩක් එළියට කතා කරනකොට අපහසුතාවයක් දැනෙනවා නම් සමා වෙන්න කියලා මුලින්ම ඉල්ලනවා ගැණියෙකුට කාන්තාවකට ගැණු ළමයෙකුට ස්ත්‍රියකට තමන්ට කියලා ස්ථාවරයක් තියෙන එක ජීවිතේ කොච්චර හයියක්ද කියලා දැනෙන්නේ ඒ ස්ථාවරය ගොඩනගාගත්ත ගොඩනගා ගනිමින් ඉන්න කෙනෙක්ම තමයි ඔවුන්ගේ ජීවිතවලට කොච්චර ගල් මුල් එනවද කඩන් වැටෙනවද ආපහු නැගිටින්න මොන වගේ දේවල්ද හිතේ හයියට හිටි මෙන්න මේ දේවල් ගැන කතා කරන්නට අදත් අපි එකතු කරගත්ත ව්‍යාපාරික කාන්තාවක් ඇය හන්සි ජයකොඩි බොහොම ගෞරවයෙන් අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි වැඩසටහන පිළිගන්නවා අයිබෝන් හන්සි අද සමා වෙන්න ඕනේ මගේ වචන සමහර වෙලාවට එළියට එන්නේ නැහැ පොඩි අපහසුතාවයකින් ඉන්න හින්දා මට මුලින්ම මම දැනගන්නට කැමති හන්සි අපි ආරම්භෙත් කතා කරා ගැහණියෙකුට කාන්තාවකට තමන්ටම කියලා ස්ථාවරයක් තියෙන එක තමන්ම ගෙම ව්‍යාපාරයක හිමිකාරණයක් වෙන එක කොහොමද දැනෙන්නේ ඔබට මට ඒක දැනෙන්නේ මොකද හැම වෙලේම මම හිතන්නේ ගෑණියෙක් වුණාම නිකන් ඉන්න ඕන නෑ කියන එක මට නම් හැම වෙලේම මම හිතන්නේ අලුත් දෙයක් මොන හරි දෙයක් කරලා ඒ දෙන් මට මගේ ස්ථාවරත්වය හදා ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ගෑණියෙක් ළමන ලොකුම ජයග්‍රහණය. කාන්තාවක් කියන්නේ කුස්සියට කොටු වෙන්න ඕන නැහැ. නැහැ. ඔව් අපේ කාලේ තියෙනවනේ අපිට බබාලා ඉස්කෝලේ ගියාම. දැන් මම මගේ වැඩ උනත් කරන්නේ බබාලා ඉස්කෝලේ ගියාම තමයි ලොකුම නිදහස තියෙන්නේ මේ වෙලාවට. ඒගොල්ලන් එනකන් ඒ ටික මන්නක් ගාලා කරගන්නවා මගේ වැඩ ටික. ගොඩක් අය කියනවා ටිකක් අම්මා කෙනෙක් වුණාට පස්සේ අනේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න ඕනේ ඉස්කෝලේ යවන්න ඕනේ ආවට පස්සේ බලන්න ඕනේ පන්තියට ගෙනියන්න ඕනේ ඉතින් ගොල්ලන්ට කෑම හදලා කොච්චර වැඩයිද දවසේ මේ වැඩ හස්සේ දේවල් කරන්නේ කොහොමද කියලා. කොහොමද මේ කලමනාකරණය කරගන්න පුරුදු වෙන්නේ? මෙහෙම නම් ඉස්සර මගේ අම්මා වැඩට යන කාලේ අම්මා පාන්දර 4ට නැගිටිනවා. අම්මා 4ට නැගිටලා අපිට උයලා අපිවත් සමහර වෙලාවට ආච්චිලා ඉන්නේ අංගොඩ එහෙට ගිහින් දාලා අම්මා තමයි වැඩට යන්නේ අම්මයි වෙලාවට. එතකොට ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම දැක්කේ මගේ අම්මයි අප්පච්චි දෙන්නම වැඩට යනවා. ආච්චි අම්මා ඉන්න දවසට අපේ ගෙදර ඉන්නවා. ගොඩක් වෙලාවට ආච්චි අම්මලා ගෙදරට යන වෙලාවලුත් අපි තියෙනවා. ඉතින් ඒ ඒ ඒවා මම දැක්කේ අර හැම වෙලේම අපේ ගෙදර කාර්ය බහුලයිනේ. ඒව තමයි මම දැක්කේ ඇප්ලයි කරගන්න හැකියාවත් ලැබුණා. දැන්ටත් මම ගොඩක් දේවල් උයන ඒවා කරාට බබාලගේ ඉස්කෝලේ වැඩ ඔක්කොම කරන්නේ අම්මා. මාත් එක්ක කරනට වැඩිය ආච්චි අම්මා කරගන්නවා වැඩ. ඒකත් එක හයියක් මේ ව්‍යාපාරේ ගොඩනගා ගන්න. ගොඩක්ම අම්මයි මහත්තයයි තමයි ඉන්න ලොකුම හයිය. ඉතින් මේ ව්‍යාපාරේ කොට දාගන්න මට. හරි. හන්සි අපි විස්තර ටිකක් කතා කරලා ඉස්සලාම හන්සිගේ විස්තර ටික. මගේ පවුලේ අම්මයි අප්පච්චි මමයි මල්ලි අපි හතර දෙනා. මම ඉස්කෝලේ ගියේ ගෞතමී වල. දැන් විවාහකයි නේ? ඔව් දැන් විවාහකයි. ඔන්න පවුලේ මාරුණා ඒ ටිකට ටක් ගාලා. මගේ මහත්තයාගේ නම අසිත රණසිංහ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. දුවලා දෙන්නෙක්. ඔව්. ඒක ලොකු දුවට අවුරුදු 12යි පොඩි එකනට අවුරුදු 6යි. ඒ දෙගොල්ලන් එක්ක තමයි ඉතින් දැන් මගේ අප්පච්චි ජීවතුන් අතර නැහැ. අප්පච්චි තමයි ඉතින් මගේ මේ ව්‍යාපාරේ මුල් පටන් ගැන්ම. එයා කියපු වචනේ. එයා කියපු වචනේ. වචනේ. ඒ වචනේ මේ වෙලාවේ දැනගන්න කැමති. අප්පච්චි මේ කැමති වුණේ නැණ ඉගෙන ගෑන අප්පච්චි කියන්නේ ගෑන ළමෙක් වුණාම දැන් ඉස්සර තිබ්බ රටේ තත්ත්වෙත් එක්ක රස්සාවක් කරන්න ඕනම නැහනේ. වෙන වෙන විදිහේ ඒවා කරන්න නම් මම මාර ආසයි. ඒ කියන්නේ ගොත් මේ අර කැරණි නූල් වලින් මහන්න, මල් මහන්න. ඒ දේවල් කරනවා. ඒවා කායින් වත් ඉගෙන ගත්ත දේවල්. මැෂින් එකේ මහන්නේ නැහැ. මහන්න බයයි මම. අපේ මල්ලි විතරයි මැෂින් එකේ මහන්න පුළුවන්.
අන්න අගේ කරන්න වටිනේ මල්ලි කෙනෙක් ඔන්න අක්කගේ මට කලින්ම කිව්වා මගේ ඇඳුමක් වෙනත් නංගේ ගානට මේ දෙපැත්තේම ගහලා දෙන්නේ මල්ලි කියලා මට මුලින්ම කිව්වා තමයි මේ එයාගේ යවුනත් එයා අම්මර දිදී ඉන්න එයාට අක්ගල මැෂින් එක දැම්මා මහව්වා එයා පුරුදු නා එයා මහනවා මට නම් බැහැ කොහොමටත් මට ඒක මට බයයි මැෂින් එක අර එක පාට පාගපු ගමන් යන හින්ද මම ඒක බයයි ඒක කරන්න ඊට පස්සේ ඒ එතකොට මම මේ දේවල් කරේ මේක නොකරුවාට මට පොඩි පොඩි දේවල් දැක්කහම දෙයක් මේ දේ කරන්න මෙහෙමයි කියලා ඉවර වෙලා මට පුළුවන් මේ දේවල් කරන්න තාත්තා රස්සාවකට යන්න ඕනේ නැහැ කියපු හින්දාද මම කොහොමද රස්සාවකට යනවා කියලා හිතුවේ. ඕ දැන් මේකනේ අනිත් කට්ටිය යනකොට අර තියෙනවනේ මමත් කරන්න ඕනේ කියලා එකක්. ඒ කියන්නේ දැන් ෆස්ට් ජොබ් එකට කියන්නේ දැන් මහන ගොතන වැඩමද ඒකමද කරේ නැත්නම් වෙන මොනා හරිද කරේ? නෑ මම මේ පෞද්ගලික ආයතනයක QC විදියට තමයි වැඩ කරේ. ක්වොලිටි කන්ට්‍රෝලර් කෙනෙක් විදියට. ඒ කරන ඉවර වෙලා 2012 මම බඳිනවා. ඊට පස්සේ මහත්ය කොහොමද කැමති නැහැ රස්සාවක් කරනවට එහා හොඳ ජොබ් එකක් තෝරගෙන යකෝ තාත්තා වගේම හස්බන්ඩ් කෙනෙක් හොයාගෙන තියෙනවා වන්න හන්සේ ඊට පස්සේ කොහොමද කැමති නැහැ ඊට පස්සේ දැන් මම කරේ මේ දැන් මම මොනවා හරි දෙයක් දැක්කහම දැන් මේ ගොතන දෙයක් උනත් දැක්කහම මම ඒක චුට්ටක් ඉගෙන ගත්තා මම දන්න කෙනෙක්ගෙන් ඊට පස්සේ ඒ පොඩි පොඩි ඔටසයි මට කියලා දුන්නේ ඊට පස්සේ ගොතන්න එතකොට මට ලොකු දුව හම්බෙන්න නැහෙන එයාට එක එක චූටි චූටි දේවල් ගොතන්න පුළුවන්කමක් තිබුණා. එයා ඊට පස්සේ මම තොප්පි ගෙතුවා. එයාට එක එක පාට දැන් හස්බන්ඩ්ට කිව්වොත් අද රතු පාට වූල් එකක් ගෙනත් දෙන්න කිව්වොත් පාට පාට ගොඩාක් ගෙනත් දෙනවා. එයාට එක දෙයක් ගෙන්න කිව්වොත් එයා තව වැඩිපුර ගෙනත් දෙන කෙනෙක්. එයා කොහොමවත් මට එයා මා හිතන විදිහට ඒ දේවල් වලට යන්න ලොකුම ව්‍යාපාරයකට යන්න ලොකුම හේතුව එයා යම්මයි තමයි මම දැන් දෙයක් කරන්න හදුවොත් මට පුළුවන් කියන දේ විතරයි එයාලා කියන්නේ. ඔයා කරන්න ඕනට පුළුවන්. ඒ වචනේ මම මාර හයියක් මේ ඊට කලින් මට ප්‍රශ්නයක් ආවා. දැන් රස්සාවට යන්න කැමැත්ත දීලා නැහනේ තාත්තා. දැන් තාත්තා කිව්වනම් නෑ නෑ ගෑනු ළමයි රස්සා කරන්න ඕනේ නැහැ කියලා. දැන් කොහොමද මේ තත්ත්ව පරීක්ෂා කරන්න ගියේ? ඒකත් ඉතින් දැඩි විරෝධය මත තමයි ඉතින් ගියේ රස්සාවට. කෙලින්ම නෑ තහංචි දාලා ගෙදර කාමරේට දාලා වැහුවේ නෑ 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 නෑ. මගේ පස්සෙන් ඉතින් ඉන්නවනේ මම යන කප්පච්චි ඔෆිස් යනකොට මාව එක්කගෙන යනවා. මලාට මං එනකොට වැඩපොළ ගාව ගේටු ඉස්සරහ. සමහරවිට එකම බස් එකේ සමහරවිට මම මේ එකලාට විතර කොහොමද දෙන්න මිකර හම්බෙන්න කිය සමහරවිට මම දගිනවා දැකලා ඉස්සරහෙන් නැගිලා තනවා දන්නේ නැහැ. බලනකොට අප්පච්චි ඉන්න බස් එකේ. එච්චරදි තින් දුවල කාදරේ. ආද හරි ආදරේ අප්පච්චි පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලේ මාලිගා කන්ද අප්පච්චිගේ ඔෆිස් එක තිබ්බේ ගෞතම එක ගාවම හින්දා එළියට එනකොට අප්පච්චි ඉන්නවා එතන. මොනවා අරද්දක්වත් කරන්න බෑ අපිට. ආ ගෞතම බාලිකාවට තමයි ගියේ. හහ අප්පච්චි ඉතින් නැගි මම 6 වසර වෙනකම් මම අප්පච්චිත් එක්ක ඔෆිස් එකේ ඉන්නවා. එක වසරේ ඉඳන්ම ඉස්කෝලේ ඇල්ලා සංගමිත යන කාර් ඉඳන්ම ඊට පස්සේ ගෝතමීකට යන 6 වසරට වෙනකම් මේ ඉස්කෝලේ ඇල්ලා අප්පච්චි ගාවටලා ඉන්නවා. අප්පච්චිත් ඔෆිස් එකේ ඉතින් ඉන්නවා අප්පච්චි ඇරනකම්. එතන තමයි ඉතින් හවසට තමයි මම ගෙදර යන්නේ. අම්මත් වැඩනේ ඉතින් ආච්චි අම්මා ගාව මල්ලි ඉන්නවා. මම අප්පච්චිත් එක තමයි හැදුවේ ඉතින් ගොඩක්ම අප්පච්චි ගාව තමයි හිටියේ. දැන් ඉතින් ඊට පස්සේ දැන් ගොතන වැඩ ටික කරගෙන යනවා. දැන් ඔක බිස්නස් එකකට පෙරලෙන්නේ කොහොමද? ඒකට ආවේ මේ 2018 අප්පච්චි නැති වුණා. මට චූටි දුව හම්බෙලා මාස 5යි. එතකොට එයාත් පොඩි. එතකොට මට හිතුණා මේ දැන් අර අප්පච්චි නැති වෙච්ච මේ එකත් මට මාරු විදිහට මේ වැදුණා ඒක. මොකද මේ අම්මා හින්දා අඬන්නත් බෑ. අම්මා අවුල යන හින්දා හැමෝම කිව්වේ අම්මට පේන අනන්න එපා කියලා. මට ඉතින් ඒක මට දැන් අප්පච්චි මිනිහ ගෙදරට ගෙනාවෙල හැමෝම කියන්නේ අම්මා ඉන්නවා අනන්න එපා අම්මට අවුල යනවා එහෙම කිය කියා. ඉතින් අර ඒක ගොඩක් මට මේ මගේ පපුවට ඒ වෙලේ ගොඩක් ඒක වැදුනා. හොඳටම ගොඩක් වෙලා තද කරගෙන මි හිටියා. ඒ තන්ති මොහොතේ අප්පච්චි මේව කරන්නේ මට ඉන්න බැරුව ගියා. කෑ ගහ ඇනුවා එදා. එදා තරම් ඉතින් මං හිතන්නේ ගෑල්ලා මෙට්ට මං හිතන්නේ අප්පච්චි කියන්නේ ඉතින්
පළවෙනි ආදරේ හැමදේම යානිති. අප්පච්චිට එච්චර ආදරේ කියලා දැනුනේ එයා නැතුණාට පස්සේ. ඒ කියන්නේ මට මගේ හිතේ මේ තිබ්බා මේ අප්පච්චිට ඒ මේක වෙනකොට නංගි මේ එයාගේ බඩේ ගෙඩියක් තිබිලා තමයි මේ ඒක පුපුරලා නැති වුණේ කියන්නේ මේ ඔපරේෂන් එකක් කරා යනකම් ඔපරේෂන් එකට යනගනු තිර අප්පච්චි කවදාවත් කැමති නැහැ මම ඉස්පිරිතාලේ යනවා. ළමයි අරන් ඉස්පිරිතාලේ එන්න එපා කියන්නේ. මට බබා හම්බෙන්න ඉද්දිපව අප්පච්චි හොස්පිටල් මොකද අප්පච්චි ලෙඩේ හොයාගන්න බැරුව ගියා. අප්පච්චි එතකොට මේ මට කිව්වේ ඔයා මේ එන්න එපා මයෙන් අහන ඇයි ආවේ බඩු ගුතුස්සගෙන එන්න එපා කියලා තියෙනවානේ. එහෙම කීගේ. ඊට පස්සේ මට චූටි දුව හම්බෙන්න ඉඳී මම දැන් පොඩි අමාරුවක් ඉස්පිරිතාලේ නතර වෙනවානේ. ඒ වෙලාවට අපි අප්පච්චි වැන බැන එන්නේ දොස්තරලාට බොරුවට මෙයා. අපි අම්මච්චි එහෙම එක්කෙනෙක් යා කැමති නෑ එහෙම. අර නිකන් මාව එයා අර කියන්නේ එයා නංගි මට මේ එයාට ඔයාව රෝසමල ඔව් එයා කැමති නෑ කොහොමද අර කොච්චර මම බැඳනිවරලා පිට වෙනම හිටියත් හැමදාම හවසට මාව බලන්න එනවා. උයන්න දෙන්නේ කොච්ච බැඳන ඉති වෙනම හිටියයි කියලා උයාගෙන කන්නේ එහෙම නෑ අම්මා උයන අපච්චි ගැට ඒවනවා. එහෙමයි ඉති මාව හැදුවේ එයාලා ඒ තරම් මට මාර ආදරයක් දුන්න දෙමව්පියෝ දෙන්නේ. දැන් එතකොට මට එතනදි මේ අහන්න හිතෙනවා මෙහෙම දැන් අම්මයි අප්පච්චිය කෙච්චරට මේකට ඉඳලා දැන් අප්පච්චි අර බැක් බෝන් එක වගේ දැන් ඉඳලා තනි ව්‍යාපාරයක් ගෙනියන්න ඔයාට හයියක් එන්නේ කොහොමද? එයාමයි පිටිපස්සෙන් තවත් ඉන්නව ඇති නම් මම හිතන්නේ අප්පච්චි නැති උනා කියන එක දැනෙන්නේ නැහැ කොයි වෙලාවකත් මට මේ අප්පච්චි නැහැ කියන එක දැනෙනවා. ඒ වුණාට මට අර මට හැම වෙලෙම මේ මොනවාම හරි දෙයකදී මොකක් හරි දෙයක් මට මේ එකක් තියෙනවා නම් මට යා වීණෙන් හරි පේනවා. මම දන්නවා එතකොට මොකක් හරි දෙයක් ඉන්න තමයි අප්පච්චිව මට පෙවුනේ කියලා ඉවර වෙලා. අනික මේ අම්මා අප්පච්චි නැති වුණාට පස්සේ ඒ කැරක්ටර්ස් දෙකම අම්මා. අප්පච්චිත් අම්මා අම්මත් අම්මා. හොඳයි. අපි දැන් බිස්නස් එක ගැන ටිකක් කතා කරමු. ඔකේ. ජීවිතේ අපිට අහිමි වීම තියෙනවා අපි ඒව දරා ගන්න ඕනේ. සමහර ලාවට අහිමි වීම තමයි අපිට ශක්තියක් වෙන්නේ අපේ ජීවිතේ ඉස්සරහට අදගෙන යන්න ජීවිතේ සාර්ථකත්වයට යන්න. දැන් මුලින්ම මහන්නේ මොනවාද? දැන් මුලින්ම ඔන්ලයින් බිස්නස් එකක්ද පටන් ගත්තේ? කොහොමද මේ ව්‍යාපාරය ආරම්භය සිද්ධ වෙන්නේ? නැහැ මම නංගි මේ ඔන්ලයින් බිස්නස් එක පටන් ගත්තේ 2020 අගෝස්තු 5. ඊට කලින් මම මේ බබාලගේ මේ කොට් එකද තියෙන යුනිකෝන්ලා ලස්සන මේ පිලෝස් එතකොට බබාලා දෙන්නම හම්බෙලා ඉවරයි. හා ඊට පස්සේ තමයි ව්‍යාපාරයට අත ගහන්නේ. ඔව්. එතකොට පොඩි එකේනත් ලොකුයිනේ. එතකොට තමයි මේ මම ඒක මේ බබාලට ඕන දේවල් කරන්න ඕනේ කියලා මට හරි අර ඉන්ටර්නෙට් එකෙන් දකින්න දේවල් තියෙන නංගි. මට ඒ දේවල් මට මාර ආසයි. දැන් මගේ ෆෝන් එකේ වුණත් මේ අපේ ෆොටෝ වලට වැඩිය තියෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් මම ඩවුන්ලෝඩ් කරගන්න ඒවා. ඒවා බල බල ඒවා හදනවා. ඔව් මට ඒ දෙයක් දැක්කොත් මම මේක කරන්න ඕනේ කියලා ඉවරන කරලම තමයි මම පස්ස බලන්නේ. ඒතර ඒ ටික ඉගෙන ගන්නේ කොහොමද? දැන් මේක දකින්න අපේ රූපයක් දකින්න කියමු. මම අඳිනවා තනියම. දැන් බබාලගේ ඒ දෙයක් උනත් මේ දැන් මොකක් හරි ඩිසයින් එකක් දැන් ඔය දැන් බබාලාට කිරි දෙන මේ ෆීලින් පිලෝ එක වුණත් මේ දැන් මෙහෙම වටේටම මහන්න ඕනේනේ ඒක හරියට මේක මේව කරලා ඉවර වෙනවා මෙෂර්මන්ට් තියෙනවානේ මේ මහන්න ඕනේ මම කරන්නේ ඉතින් මට හස්බන්ඩ් ගෙනත් දෙනවා ලොකු බෝඩ් ගෙනත් දෙනවා එයා ගේන්න කිව්වහම බොක්ස් බෝඩ් එහෙම ගෙනහල්ලා දෙනවා එතකොට මම කරන්නේ තනියම අඳිනවා මකනවා කපනවා ආයෙ වැරදෙනවා හරියට එනකම්ම මම හදනවා දැන් එකක් මහලා ඉවර වෙලා ඒක හරි නෑ දැන් මේක මදි බබෙක් තියන්නේ කොහොමද කියලා මුලින් අමහපු එක මදි මෙච්චරක් වගේ තියෙන්නේ ඒක මදි නේ ඉතින් පොඩක් ඉඩ හඩ තියෙන්නේ මේ පොඩි එකෙක් තියලා ඊට පස්සේ මේක මදිනි කියලා තව එතනින් එහාට මෙච්චරක් වැඩි කරන්න ඕනේ කියලා ඉතන මම මේ දේවල් හදා ගන්නවා තමන්ට මේ හැකියාව ඇවිල්ලා තියෙනවා ඒක ඉතින් අම්මා බඩේ ඉදී මම මැහුවනේ නංගි ඉතින් මං හිතන්නේ මට ඒ දවස්වල මහන්න වැරුණාට මං පස්සේ දැන් ඒව ඇවිල්ලා ඇති හරි දැන් අතට මුලින්ම මහන්නේ කොහොමද ඊට පස්සේ කඩවලට වලටද මුලින්ම දැම්මේ ඔව් කඩවල වලට කියන්නේ මගේ යාළුවෙක්ට තමයි මගේ ඉස්කෝලේ යාළුවෙක්ගේ ෂොප් එකකට තමයි මම මුලින්ම ඒත් අර ස්ටාර්ස් මේ පිලෝස් ඒවා මැහුවේ ඒවා මේ දැන් කොට් එකට තියෙන පිලෝස් බබාලගේ අර ඇඳ වටේට තියෙන ලස්සන යුනිකෝන්ලා ඒ වගේම මම මූණු හද මම මැහුවා. ඒ රෙදි ගන්න පවා ඉතින් හස්බන්ඩ් තමයි ඉතින් මෙතන තියෙන්නේ අහවල් තැන යන්කි ගෝතිය අදටත්
ඒ ඔක්කොම කරන්නේ ඉතින් එයා තමා. ඒ කියන්නේ මුලින්ම අදහස ආවේ මහලා කඩවල වලට දානවායි කියන එක. හරි. ඊට පස්සේ මම මේ මගේ Facebook එකේ මම දැම්මා ෆොටෝස් මේවා කරලා මම දැන් යවන එක හැම එකම දානවා. ඊට පස්සේ ටික ටික මේ ඔය එක එක page වලට මම මේ දානවා. මේවා තියෙනවා මං ගාව මේ නම්බර් එකට කතා කරාම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කියලා මම දානවා. ඒ කියන්නේ පොග විදිහට ඒවා ගන්න pages වලටද? ඔව් මේ Facebook එකේ තියෙන page තියෙන ලංගි. ආ groups වලට එහෙම share කරනවා. ඒ වෙන් share කරනවා මගේ මේවා. එතකොට මේ එයාලා මට orders ආවා. ඒකෙන් ඇත්තටම orders ආවා. ඊට පස්සේ මම මේ ඊට පස්සේ තමයි මම මේ බබාලාගේව කරන්න ඕනේ කියලා ඉවර වෙලා හිතුවේ. තීර පදනමකට ආවේ ඊට පස්සේ. ඊට පස්සේ අවුරුදු දෙකක්ම අරගෙනම ගියා මම. අර කඩේට විතරමද පිලෝස් දැම්මේ නැත්නම් එනේ මට දාන්න try කරාද? නෑ කිරිබත් ගොඩ තියෙන ප්‍රධානම මේ ඇඟලුම් ආයතනයේ shop එකකට මම ගියා. महालीवर हस्बंड वाहन पुरोगेन अरगेन गिया मावा हस्बंड बला इतने तम मगे पलवी अनीत बाल 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 तम के बला अद එහෙම කියලා ඉවර කිව්වා මට ඒකට පේනවද මෙහෙම මේකෙන් වෙනාගේ චෙක් කරනවා චෙක් කරනවා පේනවා මට ඊට පස්සේ මට අප්සෙට් ගියා කියලා හස්බන්ඩ් තේරුණා මොකද එයා දන්නවා මම කොච්චර මහන්සිලා දේ දේවල් කරන්න කියලා ඉවර වෙලා ඊට පස්සේ ඒවත් මේවා කරගෙන ඉවරලා ආවා මට ඇඬෙනවා ඉතින් වාහනේ එනකම් දැන් හස්බන්ඩ් හිත හදනවා මේ කමන්න එක ගැන හිතන්න එපා ඔයා ඔන්ලයින්ම කරන්න ආයේ කිසිම දෙයක් අර කැමති නෑ මම ඕනම තැනකට ගිහිල්ලා ඕනවට ඇඩිය කාටවත් මේ වෙන්න ඕනේ නෑ කියන එක තමයි කියන්නේ යා දැන් අදට වුණත් නංගි මේ කඩේකට දැන් මොනහරි පෙන්වන්න ගියාම දැන් ඒවෙන් හොඳට මේවා කරන්න ඒගොල්ලන්ට හම්බ කරගන්න පුළුවන් අපි දෙන මේ හොඳටම ක්වොලිටි එකට මහනවනේ ඔව් ඒත් මොනාද යාලා අපෙන් දෙකක් තුනක් ගෙනත් දාන්නකෝ පස්සේ විකුණනොත් ගන්න එහෙම කියන්නේ දෙක තුනකට මහන්සි වෙන එක බොරු වැඩක් නේ මං ඉතින් ඒ හැම වෙලේම හිතන්නේ මේ මොනාටද මං එහෙම කරන්නේ මං ඔන්ලයින්ම කරලා ඊට වැඩිය හොඳයි කියන එක හැම ප්‍රතික්ෂේප වීමක්ම තමන්ට ආශිර්වාදයක් කරගෙන මම ඔන්ලයින්ම කරනවා දැන් අදට උනත් ආසයි ලොකු ෂොප් වලට බඩු දාන්න මගේ බ්‍රෑන්ඩ් එකකින් යනවයි කියද්ද මට දැන් ඔය මම ෂොප් වලට ගිහාම ඉස්සලම යන්නේ බේබි අයිටම් තියෙන පැත්තට ගිහලා හස්බන්ඩ් එක්ක ඉදි මං කියනයි මගේ ඒවත් එයාම සමහරලාට කියනවා ඔයා මහන රෙදි මේවය වලයි හැටි එතකොට ඔයාගේ කොහොමද දෙන්න පුළුවන්ද කියන එක දැන් එයා කියනවා. ඉතින් මොකද මම නැගි කොච්චර මට පාඩු වුණත් මම දෙන්නේ ඒක බබාලට හොඳම දේ. හොඳම රෙද්දෙන් තමයි මම හැමදේම කරන්නේ. එම්බ්‍රොයිඩර් කරලා මගේ අද්දෙකෙන් මගේ දරුවෙට මහාන ආහාර සමාන තමයි මම හැමදේම මහන්නේ. ඒක ඒ තරම් ආසයි මේ දේවල් මහලා එනකොට එහෙම තමයි මම මහන්නේ. එතකොට ඔන්ලයින් බිස්නස් එකට දැන් හරි කමන්නේ මම කරන්නේ ඔන්ලයින් විතරයි කියලා අත ගන්න දවසක් එනවනේ දැන් එතකොට ඒ වෙනකොට page එකක් හදා ගන්න ඕනේ දැන් ඔය අවශ්‍ය ඔන්ලයින් කලමනා ටික කොහොමද හදාගත්තේ ඒක කරේ මායි අපේ නංගි ලොකු අම්මගේ දුව මේ ඒත් එක තමයි මම කිව්වා මේ නංග ලොකි මේ අපි මේක හද page එකක් හදමු කිව්වාම දැන් නමක් දාන්න ඕනේ දැන් එතකොටත් නමක් නැහැ නමක් නැහැ දැන් මගේ මේකෙන් තමයි මම දදා හිටියේ profile එකෙන් දාන්න ඊට පස්සේ මං කිව්වා මේ දැන්
නමක් ඕනනේ මොකද කරන්නේ අක්කේරිවල මේ මට දැන් කොයි වෙලෙත් එන්නේ නිව් කියන එකම තමයි මොනවා කරන්න කියද නිව් කියන එකම තමයි දැන් යගේ හොවන ඔයිට වෙන එකක් නැද්ද කියලා මං ගොයි ඉතින් අලුත් දේවල් කියලා ඉතින් ඒක කරන්න ඕනේ නිව් ක්‍රියේෂන් කියලා දාමු කියලා කිලිම්ම හිතුවා ඔව් හා පරිසර ලයිටක් ගාලා වචනේ ආවා ඔව් මම ඉඳලා දැන් නම් ඉති කිව්වා නිව් ක්‍රියේෂන් කියලා දාන්න දැන් අලුත් කියන එක නේ ඕනේ ඉතින් මං දැන් අනිත් අයට වෙලාට වෙඩිය වෙනස් විදිහක් නේ දැන් කරන්න හදන්නේ අංකුවිනි අපි එහෙම කරමු කියලිවර වෙලා දැම්මා එයිමයි තමයි හැදුවේ හදලිවර වෙලා මේ අපි දෙන්න පළවෙනිදව දව පෝස්ට් එක මොකක්ද පෝස්ට් එක මතක නැහැ ආ එතකොට මම පළවෙනි පෝස්ට් එක නංගි මගේ පිරෝස් වල ෆොටෝස් දැම්මේ හා හා මොකද ඒ යුනිකෝන් වලට එහෙම හරි ආසයි ඉනි බබාලාගේ එහෙම වලට එහෙම දැකින මොලේ දාපු ගමම්ම පේජ් එකක් හදපු ගමම්ම හොඳ ප්‍රතිචාර ලැබුණද කොහොමද හම්බෙච්ච ෆීඩ්බැක් එක සමහරවිට ඇවිල්ලා කියනවානේ අපි මාස දෙකක් තුනක් කවුරුත් මොකොත් ගත්තේ නැහැ ඔහේ තිබ්බ අතාරින්න හේතුන හැබැයි අතහැරියේ නැහැ එහෙම කියලා කිව්වා මගේ නංගි සමහරවිට මට බලන්න වෙලාවක් නැතිගම තියෙන්නේ මේ සමහරවිට මගේ මේකේ මැසේජ් ඇවිල්ලා තියෙනවා මට බලන්න මට බරක් වෙන එකයි වෙන්නේ ඊට පස්සේ ඒගොල්ලන් දැන් ඊයේ වුණත් එක්කෙනෙක් කෝල් රට ඉඳන් කෝල් දැන් ගොඩක් අය නංගි මට රට ඉඳන් ඕඩර්ස් දෙන කට්ටිය ඉන්නේ එයාලා එයාගේ නංගිට gift එකක් යවන්න ඊයේත් මට ඒ කස්ටමර් කෝල් කරා මේ ඊට පස්සේ මයෙන් අහනවා මේ අක්කේ ඔයා අර වැඩේ ඉවරද කියන එක තමයි අනේ මම ඔයාලට මැසේජ් දැම්මා බලලා නැහැනේ එතකොට තමයි මතක් වුණේ ආ මේ මෙයානේ කෝල් කරන්නේ මං කෝ අනේ හරණන්ගේ මං අනිවාර්යෙන් සමුදට යවනවා එහෙම කියයි සමහර අම්මලා ඉන්නවනම්ගේ බබා හම්බෙන්න සතියයි තියෙන්නේ මට කියනවා ඔක්කේ ගවුන් ඕනේ ඔයාගේ බෑග් එක ලස්සනයි වේවි බෑග් එක මට ඕනේ කියලිවර වෙලා එතකොට මං අහන දැන්ද මතක් කිලිවලන් දානවා ඒ සතියයිනේ මං කරන්නත් දෙපෙණක් ගාලා එහෙම කියලා සාමාන්‍ය කොච්චර වගේ කාලයක් යනවාද එක්ක දැන් අපි හිතමු දැන් ඩෙලිවරි එකකට ලෑස්ති වෙන අම්මා කෙනෙකුට ඕන බඩු ටික තියෙනවනේ මාසෙකට කලින්වත් ඕඩර් එක දාන්න ඕන නංගි මාසෙකට කලින්වත් ඕනේ මොකක්ද දන්නවද සාමාන්‍ය බඩු ටිකම දැන් මට අද්දකීම නැහැ ඒක දෙන්නේ මමගේ මේ බේබි කැරියර් එක තියෙනවා කොට් ෂීට් සෙට් එකයි තව ෆීඩින් පිලෝ එකයි බබාලාගේ තුවාලයවත් ගවුන් චුටි 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 ගවුම තියෙනවා මගේ කලිසම් නෑ නංගි නැප්කින් ඒව කරන්නේ නෑ මම මේ ගවුමේ නංගි මගේ තියෙන විශේෂත්වය බබාගේ ඒක ගොඩ කාලයක් අඳන්න පුළුවන් ගවුම ගවුමක් තියෙනවා ඔව් ගවුම අඳන්න පුළුවන් ඒක ලොකු එම්බ්‍රොයිඩර් එකක් තමයි යන්නේ දැන් කඩේ තියෙන ඒ චුටි ඒවනේ දැන් අම්මලා ආසයි මේ ලොකු එමුකද අම්මගේ පණ ඒ වගේ කියලා අපි සිංහලෙන් මේ එම්බ්‍රොයිඩර් එක හදලා ඉවර වෙලා ඒවට ගහනවා. ඒකට මගේ තන ෆොටෝ ෂූට්ස් වලට එහෙම කරේ නැහැ. ඔන්න හොඳ චාන්ස් එකක් තියෙනවා. ඒ වගේ ගන්න කට්ටිය ඉන්නවා. ඔව්. දැන් ටිකක් මේ මම දැන් ඇත්තටම කිව්වොත් දැන් මේ කොරෝනා කාලේ නම් අපිට හොඳට බිස්නස් එක දීමු. මොකද අම්මලාට යන්න විදිහක් නැති හින්දා. දැන් අර ටිකක් මේ බේබි අයිටම් වලට බිස්නස් එක අඩුයි. හහ්. දැන් අර අලුත් දෙයක් කරන්න ඕන එක මම කිව්වේ නංගිට මට කරන්න ඕනේ කියලා හරි දෙයක් කියලා. දැන් මම ඊටස කාටුන් බෑග් මහාන කෝස් එකක් කරා. ඒක නම් ඉගෙන ගත්තා. මම හරි දේවල් නම් කායින්වත් ඉගෙන ගත්තේ නැහැ. මේක නම් ශශිකලා නංගිගෙන් ඉගෙනගෙන. දැන් මේක මහාන දැන් ඒක තමයි ඔළුවේ තියෙන ලොක් ප්‍රධානම දේ. කාටුන් බෑග්. මේ කාටුන් ඩිසයින් එක දාලා මේ බෑග් එක මහාන බබලයි ක්ලිනික් ගෙනියන්න පුළුවන් විදිහට එක එක ඩිසයින් වලින් මම මහලා ඒක දෙනවා. ඒක මගේ පැත්තට මම කොහොමද හදාගෙන තියෙනවා. හරි. අක්කේ අපි මෙහෙම කතා කරමු. දැන් අපි බිස්නස් එකක් ගොඩනගාගෙන තියෙනවා. ගෑනු ළමෙක් විදිහට කාන්තාවක් විදිහට ගෙදර වැඩත් කරගෙන අම්මලාගේ සහයෝගය ලැබෙන එක. හරි. හැබැයි වැටෙන තැන් තියෙන්නේ නැති බෑ කියලා හිතෙන තැන් රෑනිදි මරන්නේ නැති ඇති වෙනක අපි කොච්චර මහන්සියක් වුණාද කොච්චර කැපකිරීමක් කරන්න ඕනද කියන එක ගැන කතා කරමු. ඒ දවස්වල නම් මෙහෙමයි මම මුලින්ම මේක පටන් ගත්තේ හස්බන්ඩ් එක ගිහිල්ලා යාරේ දෙක වගේ තමයි රෙදි අරන් ආවේ මහ ලොකු ප්‍රමාණයක් ගන්න මං ගාව සල්ලි තිබ්බේ නැහැ ඒකත් හස්බන්ඩ් ගෙන් හරි ලොකු අම්මගෙන් හරි ඉල්ලගෙන තමයි ආයේ පස්සේ හම්බුනහම දෙන මේකට තමයි මේ මං ගත්තේ එහෙම මේව කරලා තමයි මම නංගි මේක පටන් ගත්තේ වැටිච්ච තැන් කියන්නේ මට එක වෙලාවකට මේ හිතෙනවා මේ දැන් අර බිස්නස් එහෙම අඩු වෙලාවට එක වෙලාවට එපාම වෙනවා මේකට ඊට පස්සේ මම එතකොට හිතනවා නෑ මම තව අලුත් දෙයක් කරන්න ඕනි කියලා මම හැම වෙලෙම හිතන්නේ අපි දැන් මේ ඉන්න ටික අපි කවුරුත් කරන දෙයක් නෙමෙයි නංගි කරන්න ඕනේ මම හිතන්නේ දැන්
අපි කවුරුහරි ඉඳි කට්ටක් හැදුවොත් අපි ඊට වැඩිය ලොකු ඉඳි කට්ටක් හදලා හරියන්නේ නැහනේ. අපි ඒකට නූලක්නේ හදන්න ඕනේ. මම හැම වෙලේම හිතන්නේ මට දැන් කරන්න පුළුවන් දේ මොකද්ද කියන එක තමයි. මම දැන් මොන හරි දෙයක් මං කිව්ව ඉන්ටර්නෙට් එකෙන් මම බලනවා. මරණිවල මං මේ දේවල් මට කරන්න පුළුවන් දේ විතරයි මම ගන්නෙ. මට මේ දේ ඇඳලා ඉවර වෙලා බ්ලොග් එක හදාගෙන ඉවරලා මට කරන්න පුළුවන් නම් මම ඒක දේ කරනවා නංගි. රැයට නිදිමරාගෙන කරන වෙලාවලු තියෙනවා. එහෙම කරන අසනීපත් වෙලා තමයි දැනටත් ඉන්නේ. නිදිමරන වැඩි වෙලා මම. ඉතින් අපි බාරගත්තොත් ඒ දේ කොහොම හරි යවන්නමත් ඕනේ වෙනවා. ඒ නංගි මම අසනීපුනේ හේතුව නිදිමරුවේ මේ ඕඩර්ස් වලට නෙමෙයි. අහහ අලුත් දේවල් අත්හදා බලන්න. වැරදි දෙයක් නෙමෙයිනේ අපේ ජීවිතේට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් මම හැම වෙලේම මගේ නංගිලාටත් කියන්නේ නිකන් ඉන්න එපා මොනවාම හරි දෙයක් කරන්න මම හැම වෙලේම කියන දෙයක් ඒක ඔයා දැන් මොකද ගෑණියෙක් විදිහට අපිට පුළුවන්නේ අපිට මොනවාම හරි දෙයක් කරන්න පුළුවන් නංගි හැම වෙලේම මම කියන්නේ මොන හරි දෙයක් දැන් ඉන්ටර්නෙට් එකෙන් බලන්න අපිට කවුරුත් කියලා දෙන්න ඕනේ මම මට මේ දේවල් කවුරුත් කියලා දීලා නෙමෙයි මම කරේ මම මේ දේ බලගෙන මම මගේ ඔළුවට දාගත්තාම මම මේ දේ කරනවායි කියලා හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ මම හැම වෙලේම හිතන්නේ අපිට අපි කරන්න ඕනේ දැන් මම මේ දේ කරනවා කියන අදිෂ්ඨානය තිබ්බොදී ඒක මම නම් අනිවාර්යෙන් මම හිතුවොත් කරන්න ඕනේ කියලා ඒ දේ කරලම තමයි මම හස්සවන්නේ මොන්න ඇයගේ කතාවෙන් ඒ කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න ඒ වගේම තමයි හිතට කොයි වෙලාවෙත් තමගේ හදවතට සවන් දෙන්න නේද හදවතින් දෙයක් කියනවා නම් මේක කරලා බලන්න කියලා උත්සාහයක් දරන්න වරදින්න විදිහක් නැහැ අපිට අදිෂ්ඨානය තියෙනවා නම් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් ඊට කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා e-learning.lk වෙතින් කරන්න කියන්න හදන්නේ නොමිලේම ලැබෙන දෙයක් ගැන ඔන්න නොමිලේ සම්මන්ත්‍රණ දෙකක් තියෙනවා කියලා e-learning.lk ඔන්න අපේ කාර්ය මණ්ඩලය මට කියන්නම් කියලා කියන්න කිව්වා හෙට ඒ කියන්නේ සැප්තැම්බර් 1 වෙනිදා රාත්‍රී 7 ඉඳන් 9 වෙනකන් වන අපරාධ නීතිය ගැන නීතිඥ ශානක අබේවික්‍රම මහතාගේ දේශනයක් සැලියන්නේ නිකන්. ඔන්න ඉගෙන ගන්න පුළුවන් ඒ ගැන. ඒ වගේම තමයි සැප්තැම්බර් 2 වෙනිදා අනිද්ද දවසේ හවස 5 ඉඳන් රෑ 7 වෙනකන් මොකක් ගැනද දන්නවද තියෙන්නේ Microsoft Advanced Excel පිළිබඳව නොමිලේ සම්මන්ත්‍රණයක් Microsoft Advanced Excel ගැන ඔන්න ඒගෙන ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ ගැන දැනගන්න වැඩි විස්තර මේ වැඩසටහනේ පල්ලෙහා description එකේ බලන්නට පුළුවන් ඒ වගේම තමයි මේ වෙලාවේ මතක් කරනවා බොහොම ආදරේ e-learning අපේ inside story with Hasini බලන ඔයාලට e-learning.lk YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න පහන්සි බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද දවසේ වගේ කතාව මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න මම හිතනවා ඇගේ කතාවේ අපේ තාත්තා කෙනෙක්ගේ ආදරේ කොච්චරක්ද මයින්න බෑ නේද අපිට ඒක අදටත් ඇයි විශ්වාස කරන විදියට තාත්තලාගේ හයි අපිත් එක්ක තියෙනවා කියලත් බොහොම ආදරයෙන් මතක් කරා ඉතින් අපි ලබන සතියේ හම්බෙමු මේ වගේම තමගේ ජීවිතේ ජයගත්ත කතාවක් අරගෙන එහෙනම් අපි මේ සතියේ සමු ගන්නවා ඉතින් එන්න ඔබට සුබ සතියක්